මේ මිනිස්ස ලෝකයෙන් චුත වන මිනිසුන් වැඩිපුරම යන්නේ සතර අපායටද? මේක ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ ජීවත් ඒක වෙන ප්‍රශ්නයක් මේක වංගු. මිනිස්ස ලෝකයෙන් චුත වන මිනිසු. දැන් මෙහෙම තියෙනවා. ධර්මයක් ක්‍රියාත්මක නොවන ධර්මයක් නොදත් පුද්ගලයෝ අසෘතවත් පුද්ගජනයා කියලා කියන්නේ. සුතවා අරිය සාවකෝ අසෘතවා පුද්ගජන. අන අසෘතවත් පුද්ගජනයා හැමදේම ජනිත කරන්නේ දස අකුසලයේ හේතුකාරක වෙන දේවල් තමයි වැඩි හරියට. ධර්මයෙන් නොදත් පුද්ගජනේ පවුනක ජීවත් වෙනවා කිව්වොත් මේක හරි අමාරු දුර්ලභ කාරණේ. තිම්පව වඳුරන්නේ නැහැ. පංචකාමීට ආස්වාදයේ වැඩිචි ලෝක සත්‍යය. තමන්ගේ වාසියට කොච්චර හරි කරන්නේ ඒකට අවශ්‍ය කරන දේවල් ගොඩනගන්නේ. දැන් තමන්ගේ වාසියට ගොඩනගන දේවල් ගොඩනගනද බොහෝ කොටම දුච්චරිතේ අසත් ධර්මයේ ප්‍රියාත්මක කරපුවා තමයි ඒක ගොඩනැවෙන්නේ. යථාර්ථයේ දන්න කෙනා නම් අසත් ධර්මයේ දුච්චරිතේ ප්‍රියාත්මක කරලා ඒ පාපේ ගොඩනගා ගන්නේ නැහැ. යා ඒකේ භයානක බව දැකලා එවන් දුච්චරිතේ වැළකිනා ලැබිච්ච හැටියට ජීවත් වෙනවා. අසීමිතව ආස්වාදයන් පස්සේ පන්නන්නේ නැහැ. හැබැයි එහෙම ඉන්නේ මේ මිනිස්සු අතර ඉතාලම කලාතුරකින් කෙනෙක්. එනනම් මේ බුදුරජාණන් වහන්සේ මා දේශනා කරනවා නියපිටේ පස් ටිකක් අරගෙන. මනුෂ්‍ය ලෝකයේ මිනිසෙක් කියලා ඉඳලා මැරලා නැවත මිනිසෙ වෙනවා නම් මේ නියපිට ගත පස් ටික විතරයි. සතර අපාගත වෙන අය මේ මහ පොළොවේ වස්වා. දැන් එහෙමනම් මිනිසෙක් මැරලා ඉතින් සතර අපායෙන් තොර වෙන්නේ කී දෙනා එකන? මේ තරම් අරු කොටසක් තමයි සිද්ධ වෙන්නේ. දැන් මෙහෙම කියනකොට අහන්න පුළුවන් ඇයි අද මිනිස්සු අතර මේක වෙන්නේ නැත්තේ කියයි. අද මිනිස්සු අතරත් ওই ටික වෙනවා. හැබැයි අපි නොදන්නත් එක දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන නම කියනකොට මොනවා කිව්වත් බුද්ධලිංග මනසත් තුළ මේ බෞද්ධයන්ගේ තුළ එක්තරා භක්තිය කරගන්න. ඒ නම සිහි වෙනකොට එක්තරා භක්තියක් එනවා. යා මහා ධර්මයක් දැනගෙන හිටියේ නැතුවත්. ඒ නිසා මලක් අරගෙන හරි පූජා කරනවා දැක්ක තැන පිළිමයක් දැක්ක තැන හරි ගෞරව කරලා වඳිනවා. බෝධියක් ළඟට ගියා හරි බුදු ගුණයක් සිහි කරලා ඉතින් නමස්කාර කරලා හරි ගරු කරලා හරි යනවා. නමුත් මේ වරද විකෘති වැඩ හැටියට මුලා වූ මෝඩියන්ගේ වැඩ හැටියට සින්දු ගතලා තියෙනවා. බස් එකේ යනකොට බෝධියක් දැක්කහම චෛත්‍යයක් දැක්කහම පිළිමයක් දැක්කහම පොඩ්ඩක් හිරගෙන ඉතින් ඊට වාසෙන් ඉඳගෙන හිටිනවා. ඉතින් පරදළු අම්මණ්ඩි කෙනෙක් හරි ලෙඩෙක් හරි දැක්කහම ආකබලා ගන්නවා. මොකද සින්දු ගතලා තියෙනවා. ඒ සින්දු වලින් මොනවකටද තිබුණත් යථාර්ථය ඔක නෙමෙයි. ගරුකලයේදී යම් කිසි උත්තම තැනක් හිතේ හැදිලා තියෙනවා බෞද්ධ නාම මාත්‍රයක. බෞද්ධ විතරක් වෙන්න අවශ්‍ය නැහැ. යම් කිසි බුද්ධලෙක් යම් ඉරිසවරයෙක් කෙරෙහි බැහැදුනා. ඒ ඉරිසවරයාගේ යහපත් ගුණ දැකලා ලෞකික වශයෙන් දස කුසලයෙන් වෙන්වීම වර්ණනා කරනවා නම් ඒක හොඳ කියනවා නම් එවන් දිනෙක කෙරෙහි බැහැදුනා. ඒ බැහැදීම දුගතියට යන්න හේතු වෙන්නේ නැහැ. ඉතින් යම් කිසි ආගමික වශයෙන් කර්මඵල අදහන ආගමක් යම් කිසි දෙනක යම් කිරිසක් අදහනවා නම් ඒ අදහන පිළිස තමන්ගේ ශාස්ත්‍රීයවරයා කිරි යම් පැහැදීමක් තියෙනවා නම් ඒ වදනේට පොඩ්ඩක් හරි නැවුරුවක් තියෙනවා. අනේ ඉනිස හටගන්න පිනකින් මේ කාලේ වෙනකොට එහෙම කාලෙක විතරක් මේ මිනිස්සු ටිකක් බේරෙනවා මැරෙන වැරණයි දුගතිය දැනේ කඩු. නමුත් එහෙම තියෙන අති දුර්ලභ ලෝකේ පහළ වෙන කාලය. බුදුවරු පහළ වෙන කාලේ අති දුර්ලභයි. කර්මඵල හදාන ආගමික නායකයෙක් ලෝකේ පහළලා කියන කාලයක් දුර්ලභයි. වැඩි හරියක් තියෙන්නේ ඒ එකක්වත් නැති කාලේ. මේ නිසා මනුස්ස ලෝකේ යන්නේම කාලෙක. මිනිස්සෙක් කියලා ඉඳලා මැරලා හිටන් ආයතරයක් මිනිසියෙකු නැතුව ඉතාලම කලාතුරකින් කියන. උපදේශා කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැති නිසා. ඒ නිසා වැඩි හරියක් පංචකාමීත වසඟ වෙලා දුච්චක්ක කරලා ඒකට ගත්ත පාපේ සතර අපා ගතෙන් සත්ත කොටසේ උපදින. අද ඉන්න කීඩෑවා කිව්වා සුත්‍ර ජීවියා කිව්වා ඔය සෑ සතෙක් ඔයිට මුල් කාලෙක ධම්ම කල්පීය මිනිස්සෙක් වශයෙන් ලෝකේ බඹලොවෙන් ආපු අය බඹලොවේ මනුස්ස ලෝකෙට බැහැලා ඇතික්කකට දූෂිතාව නිසා ක්‍රමක්‍රමයෙන් සිරුරු අර දූෂිත භාවයට පත් වෙන විදිහට ශරීර ලැබලා හතර අපාගත වෙලා එයින් සුත්‍ර ජීවීන් බවට පත් වෙලා ඉන්න කොට්ටාජනක බැහැලා ඉන්නවා. දැන් කොච්චර වැහැලා ඉන්නවා කියලා දැනගන්න ඔය හැම සතෙක්ම පළමු පෙර මිනිස්සෙ. එහෙනම් මිනිස්සෙක් කියලා ඉපදිලා හිටන් මැරිලා හිටන් මහ පොළොවේ වස් ගන්න ඉන්න කට්ටිය සතර අපා ගතේන කොනසල අයිති වෙච්ච නැන්නම් වෙච්ච නිසාම තමයි. අරිය ගහපු දෙනක කෝටි 600 කට වැඩි සත්තුයි. අපේ පියවරට අහු වෙච්ච දෙනක සුත්‍ර ජීවීන් බැලුව කෝටි 600 කට වැඩි. ලෝකයේ මිනිස්සු ගණන් කළා බැලුව කෝටි 600යි. එයා ලෝකයේම දැනට ඉන්න මිනිස්සුන්ට වැඩි අපි පියවරත් ඉබ්බ තැනක අහු වෙන මේ ලෝකයේ සීමාවත් තුළ සත්තු වැඩි නා. මුළු ලෝකේ කොච්චර සත්තු ඉන්නද? එන බුදුරන් ලහසගේ උපමාව එහෙම වෙච්ච නිසා තමයි.
අද මේ තරම් සත්ව සංඛ්‍යාවක් ලෝකෙ වැඩි වෙලා ඉන්නේ ත්‍රිසංගත සුත්‍ර ජීවි සත්ව වැඩි වෙලා ඉන්නේ ඒත් ඔය සත්ව ඔක්කොම පෙර කාලයක මිනිස්සු අපිට සතුලක් වෙන්න පුළුවන් අන්තකල්ප 20ක් පවතින ලෝකෙ අන්තකල්ප 15ක් විතර ගෙවිලා තවත් යන්තම් බේරි බේරි මිනිස් කයක් අරගෙන ඉන්න වත්තමක ඉඳ හම්බෙවිවක එහෙනම් මේ අවස්ථාව නිකන් හම්බෙලා නැහැ කවදා හරි බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සඳුන් කෙරෙහි පැහැදුණු ඒ ගති ලක්ෂණ මුල් කරගෙන ඒ චිත්ත ප්‍රහාදී නිසා හතර පහකට වෙන්න යන්නේ ඉස්සෙල්ලා ඒ මහා කුසලයක් මතුවෙලා බේර බේර ගේන නිසා තමයි මේ කාලෙත් මිනිස්සු වෙලා ඉඳ පුළුවන් අවස්ථාවක් වැඩි දෙනෙකුට තියෙන්නේ. එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවක පිරිසක් බෝධිසත්වයන් පස්සේ යන පිරිසක්. ඒ ಗುಣ මුල් කරගෙන ಗುಣ ප්‍රහාදීන් බෝධිසත්වරුන් කෙරෙහි පැහැදීම නිසා එහෙම එනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ විසුවරු හැටියට ඉන්න අය ආගමික ශාස්ත්‍රවරු කවුද කියලා. මාතාංග පඬිතුය කියලා බුදුගාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා බුද්ධෝත්පාද කාලෙක අපේ බෝසතාණන් වහන්සේ මාතාංග පඬිතුයලා හිටියා. ඒ කාලේ උන්වහන්සේගේ චරිත ලක්ෂණය බැලුවාම අර චරිත ලක්ෂණෙන් ඔය සායි බාබා තුමා ජේසුස් ශාන්තිලා ඒ වගේ චරිත ලක්ෂණ වල ස්වභාවය තමයි මාතාංග පඬිතුයගේ චරිත ලක්ෂණය පෙන්නන්නේ. චතුරාර්ය සත්‍ය දේශනා කළේ නැහැ. නමුත් ලෝකයාට මාන්නාකාර වෙන්න එපා. පාලනගත හිංගිස නිසා කරන්න එපා. පොරමර වංචා කරන්න එපා. ඒවා වැරදි. ඒ අපරාධ මේ ආකාරයෙන් දහම් දෙසීමක් තමයි බෝසතාණන් වහන්සේ එදා කළේ. හැබැයි උන්වහන්සේ පසේ ගිය පිරිසත් බෝසත් පිරිසක් වුණා මිස වෙන කවුරුත් වුණේ නැහැ. එදා උන්වහන්සේට ගහලා මැරුවා. මාතාංග පඬිතුයන්. මොකද එදා සාමාන්‍ය මිනිසයාගේ ඉදිරිච්ච දුෂ්චරිත නීති රීති වලට පහර ගහපු නිසාම ඒ සාමාන්‍ය දුෂ්චරිත මිනිස්සු අසත්පුරුෂය උන්වහන්සේ අසත්පුරුෂය කියලා උන්වහන්සේට ගහලා මරලා. උන්වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් බව දන්නේ සෝත්‍රා බුද්ධත්වයට පත් වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් මමයි ඒ කාලේ මාතාංග පඬිතු වෙලා හිටියේ කියලා කිව්ව නිසා. නැත්නම් කවුරුත් එහෙම කෙනෙක් හිටියා කියලා දන්නේ නැහැ. එන අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ නැති කාලෙකත් බෝසත්තුරු ඉරිසිවරු හැටියට මේ ලෝකේ මිනිසුන්ට අවවාදයක් අනුශාසනාවක් කරගෙන එනවා. මතු බුදු වෙන්න ඉන්නේ බෝසත්තුරු. අපි ඒක දන්නේ නැහැ. හැබැයි ඒකෙදි චිත්ත ප්‍රහාදයෙන් ආවනම් ඒ ඈත් මිත්‍යා දෘෂ්ටි නෙමෙයි. ඒගොල්ලෝ කර්මඵලා දහනයි. අන්‍යම් දැකලා හරි කර්මඵල අදහන පිරිසක් හිටියනම් ඒ අය තමයි මේ දේරි බේරි අද වෙනකන් ඉන්නේ මොන ආගමික කිව්වා. ඉතින් මෙතනින් තව කැටි කැටි තව කොච්චර යනවා. සෑහෙන පිරිසක් මතු ගොඩ ගන්න බැරි තත්ත්වෙම පල්ලියක් තවත් මෙයා ඇතුළුත් යනවා. තවත් බඹලෝකයේ ඉන්න කට්ටියකින් අර ආවස්තර බම්පත්යෙන් ඉරුබයිකින් එතනින් චිත වෙලා පහතින් උප්පත්තිය ලබන තියෙන මනුෂ්‍ය ලෝකයේ හැබැයිලා මිනිස් මිනිස් ගැබක ඒ අය පිරිසක් මේ උප්පත්ති වෙලා. දැවත මනුෂ්‍ය උප්පත්ති ලබනවා. ඒ ලබන අය අතරේ ගුණ ධර්ම තියෙන අය විශේෂයෙන් ඉන්නවා එහෙම අය අතර. නමුත් ටික කාලයක් යනකොට අද්දව ගන්නක් යනකොට අර බාහිර පරිසරයේ තියෙනුනොත් එහෙම අනාථ වෙලා ආයතනයක් අර තිරිසන් පැත්තට ගිහිලා ඒ පැත්තට පල්ලම් වැස්සෝ ඒ ඇයට ඇටින්න අර කුණු කුණු අතර පාගොල්ල. බේරි බේරි එන අය ආයතනය බින්දහම් කරගෙන දිව් වෙනවා සුගතියට යනවා එහෙම කොටසක් ඉතුරු වෙනවා. එහෙම කොටසක් තමයි මේ ලෝක විනාශයේ අවසානය වෙන කාලෙ වෙනකොට මිනිස් ජීවිතේ තව හරි සුගතියක ඉන්න කෙනෙක් හරිද ඉතුරු වෙන්නේ. ඒ තරම් අල්ප මාත්‍ර කොටසයි එතකොට. නිය පිටර ගත පස් ටිකක් විතර ඇති ඔය පිටිස ඔක්කොම. මහා පොළවේ පස් ටිකක් ඇති හතර පහකට එතකොට. ඔක හැමදාම ලෝකේ හැඩ ගත්තා දැන් කරලා සිද්ධ වෙන්න ක්‍රියාවලිය.